ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එළියට නොදැම්ම වාර්තාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එළියට නොදැම්ම වාර්තාව. දැන් මේ වාර්තා දෙකම අපි පහුගිය කාලේ ප්‍රශ්න කරා. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා අර ගෝඨාභයයි රනිල් වික්‍රමසිංහයි හංගපු වාර්තාව එළියට දාන්න. ඒ හින්දා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල ඒ හංගපු වාර්තාව එළියට දාන්න. ඒ හංගපු වාර්තාව එළියට දැම්මම අපිට පුළුවන් වෙනවා විශේෂයෙන්ම ඒ වාර්තාවල් අනුව කවුද මේකේ සැකකටයුතු පුද්ගලයෝ හැටියට වැඩ කරලා තිබෙන්නේ, මේකේ කවුද මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මැදිහත් වෙලා සහරාන්ලට උදව් කරලා තියෙන්නේ කවුද කියන එක ඒ වාර්තාව තුලින් ජනතාවට දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා අපි වර්තමාන ජනාධිපතිතුමාගේ මං ඉල්ලා සිටිනවා ගෝඨාභය රාජපක්ෂ එළියට නොදැම්ම රනිල් වික්‍රමසිංහ හංගන් හිටපු ඒ වාර්තාව ඔබතුමා දැන් ජනාධිපති වෙලා ඉන්නවා, ඔබතුමා ප්‍රතිඥාවකුත් ලබා දීලා තිබෙනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වයේ ඉෂ්ට කරනවායි කියලා වහාම ඒ වාර්තාව එළියට දාන්න කියලා අපි ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා විතරක් නෙමෙයි අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඊළඟට තව දෙයක් තමයි අපි දැක්ක 2023 ජූලි අගෝස්තු මාසේ වෙනකොට චැනල් 4 කතාවක් ආවා. තමුන්නාන්සට මතක ඇති. විශේෂයෙන්ම පිල්ලයන්ගේ ලේකම්වරයා හැටියට වැඩ කරපු අසාත් මෞලානා කියන පුද්ගලයෙක් චැනල් 4 එකට ලබා දීපු සම්මුඛ සාකච්ඡා පිළිබඳව අපේ රටේ විශාල ආందోళනයක් ඇති වුණා. දැන් ඒ කතාව පිළිබඳව විමර්ශනය කරන්න ඒ කතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාවය හොයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදාව කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ ප්‍රධානියා හැටියට මට මතකයි එතුමා පත් කළේ හිටපු විනිශ්චයකරුවෙක් වන ඉනාම් මැතිතුමාගේ මූලිකත්වයෙන් තමයි ඒ කමිටුව පත් කළේ. එතකොට දැන් ඒ කමිටුව පත් කළා දැන් අවුරුද්දකට වඩා කාලයක් ගත වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වාර්තාව එළියට දැම්මෙත් නැහැ. චැනල් 4 එක පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්මයා කපත් කරපු කමිටු වාර්තාව. දැන් අපි අනුර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඒ චැනල් 4 සම්බන්ධව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරපු ඒ කමිටු වාර්තාව අපිට බලන් එළියට දාන්න. මොකද ඒ කමිටු වාර්තාව වැදගත් වෙන්නේ මොකක් හින්දවත් නෙමෙයි, අසාත් මෞලානා කියන පුද්ගලයා ඒ ලබා දීපු කරුණු කාරණා රාශියක් අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ජනාධිපති මැතිවරණයේ වේදිකාවල් වල කතා වෙච්ච කරුණු. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ අසාත් මෞලානා චැනල් 4 එකට ඇවිල්ලා කියපු කරුණු රාශියක්ම අනුර දිසානායක ජනාධිපතිවරයාගේ වේදිකාවේ ඔහුට උදව් කරපු විශ්‍රාමිකය පොලිස් නිලධාරීන් කතා කරපු කතා තමයි අසාත් මෞලානා කතා කරේ. එතකොට ඒ කතා දෙක අතර විශාල ගැළපීමක් තිබෙනවා ඒ කතාවල් අතර. ඉතින් ඒ ගැළපීමක් තිබෙන හින්දා තමයි මේ වාර්තාව ඉක්මනට එළි දක්වන්න ඕනේ. මේවා පාර්ලිමේන්තු මැතිවරණයේ ඉන්නකම් කල් ගන්න එපා. පාර්ලිමේන්තු මැතිවරණයටයි මේකටයි කිසිදු ආකාරයේ සම්බන්ධයක් නැහැ. මේවා බදු අදුක පාර්ලිමේන්තුවට අනපනත්ක ගෙනල්ලා ජනතාවට සහන ලබා දෙන්න දේවල් නෙමෙයි මේවා. පාර්ලිමේන්තුවට අනපනත් ගෙනල්ලා බදු අඩු කරන දේවල් නෙමෙයි මේවා. ඒවට නම් පාර්ලිමේන්තුවේ බලය තියෙන්න ඕනේ කියන එක සාධාරණයි. බදු ටික අඩු කරන්න, පේ ටැක්ස් එක අඩු කරන්න, වැට් එක අඩු කරන්න, ඒක හරි. ඒකට පාර්ලිමේන්තු බලය ඕනේ. නමුත් මේ වෙනුවෙන් අපරාධ වෙනුවෙන් යුක්තිය විසඳන්න ඒ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා එතුමාට පුළුවන් නොවැම්බර් 14 වෙනිදා ඉන්නේ නැතුව වහාම එතුමාට තිබෙන විල විධායක බලය පාවිච්චි කරලා එතුමාගේ ওই ජනාධිපති ලේකම් කාර්යාලයේ රනිල් වික්‍රමසිංහයි ගෝඨාභය රාජපක්ෂයි හංගන් හිටපු වාර්තා ටික එළියට දාලා මේ රටේ ජනතාවට බලා ගන්න ඉඩ දෙන්න. ඒ වගේම තමයි ඉතින් අපි හිතනවා ඉඳගෙන ඉතින් ඒ මේ කරුණු ඉතාම වැදගත් කරුණු. මේක පෞගිය කාලෙම මේ රටේ සමාජය තුළ කතා වෙච්ච කරුණු.
ඒ වගේම තමයි තව එක දෙයක් මම කියන්න කැමති විශේෂයෙන්ම මේ පරීක්ෂණ ඉතා ඉක්මනින් පටන් ගන්න මේ පරීක්ෂණ තුලදී හෙලිදරව් වෙච්ච හුඟක් කරුණු අද වෙනකොට හෙලිදරව් වෙලා තිබෙනවා පෞගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල වහන්න උත්සාහ කරපු කරුණු විශේෂයෙන්ම සාරා ජෙස්මින් පිළිබඳ ප්‍රශ්නේදී තුන් වතාවක් සාරා ජෙස්මින්ගේ මොකද DNA පරීක්ෂණ කළා තුන් වතාවෙම හෙලිදරව් වුණා එයා මිය ගිහිල්ලා නැහැයි කියලා හතරවෙනි වතාවේ DNA පරීක්ෂණයේදී තමයි ඒගොල්ලෝ පෙන්වුවේ නෑ එයා මිය ගිහිල්ලා ඉන්නවයි කියලා සාරා ජෙස්මින් පිළිබඳව සහරාන්ගේ බිරිඳ පැහැදිලි කට උත්තරයක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දීලා තිබෙනවා ඒ කල්මුනේ ඒ සායින්ද මරුදුවල බෝම්බ පිපුරුණාට පස්සෙත් සාරා ජෙස්මින් හිටියයි කියන එක එයාගේ කටහඬ ඇහුණයි කියන එක මේ සහරාන්ගේ බිරිඳ ජනාධිපති කොමිෂන් සභාවට ලබා දීපු කට උත්තරේ පැහැදිලිව කියලා තිබෙනවා එහෙමනම් සාරා ජෙස්මින් ජීවතුන් අතර ඉඳලා තිබෙනවා සාරා ජෙස්මින් කියලා කියන්නේ සහරාන්ගේ කල්ලියේ සහරාන් ළඟින්ම වැඩ කරපු සහරාන්ගේ හැම දෙයක්ම දන්න ඒකාන්තාව. ඒතකොට ඒකාන්තාව සොයා ගැනීම පෞගිය කාලෙම විශාල ලෙස අපි සියලු දෙනාම මේ ප්‍රශ්නේ මතු කරා. හරි එතකොට මේ ආණ්ඩුව මේ ගිය ආණ්ඩුව උත්සාහ කළා සාරා ජෙස්මින් මිය යදුනයි කියලා ඔප්පු කරන්න. නමුත් DNA පරීක්ෂණ තුනක් කරලත් එයා මිය යදුනේ නැහැයි කියන එක තමයි ඔප්පු වුනේ. නමුත් හතරවෙනි DNA පරීක්ෂණයේදී තමයි ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා එයා මිය යදුනයි කියලා ඔප්පු කරන්න. ඉතින් ඒ හින්දා මේ පරීක්ෂණ පිළිබඳව විශාල ගැටලුකාර තැන් රාශියක් තිබෙනවා. ඉතින් ඒ තැන් නැවත නැවත වැහෙන්න කලින් ඉක්මනට ඒ තැන් පරීක්ෂණ පටන් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මම අර කලින් කිව්වා වගේ මේවා අපිට හොයාගන්න අන්තිමට බැරි වෙයි. මේවට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ මේ රටින් පිට වෙලා ගියාට පස්සේ පරීක්ෂණ පරක් පවත්වලා වැඩක් නැහැ. අර අස්සයා පිට වුණාට පස්සේ මේක වැහුවා වගේ. ඒක වැඩ කරලා වැඩක් නැහැ. ඒ වගේම තමයි දැන් මේ පරීක්ෂණ වලදී ඊටාම මේ වැදගත්ම තව කාරණාවක් හෙලිදරව් වෙච්ච කාරණාවක් තමයි මේ පරීක්ෂණ තුලදී මේ දැන් මේ ඉන්න ආරක්ෂක අමාත්‍ය මේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙරත්න මැතිතුමා එතුමාගේ සාක්ෂිවලදී එතුමා පැහැදිලිව කිව්වා සහරාන්ට උඩින් කෙනෙක් හිටියයි කියලා. ඒ කොමිෂන් සභා සාක්ෂිවලදී ඒ සහරාන්ට උඩින් කෙනෙක් හිටියා. නමුත් අපිට බැරි වුණා මේ පරීක්ෂණ අපේ කාලය තුලදී ඔහුව අල්ලගන්න. මොකද අපිට පරීක්ෂණ ආණ්ඩු වෙනස් වීමත් එක්කම ඔවුන්ගේ තනතුරු අහිමි වීම නිසා කියලා තමයි එතන පැහැදිලිව එළියට ආපු කාරණා. එතකොට අද එතුමා නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත් වෙලා ඉන්නවා. ඉතින් මං හිතනවා අද දැන් එතුමාට පුළුවන්කම ලැබෙයි ඒ සහරාන්ට උඩින් හිටපු පුද්ගලයා කවුද කියලා ඉක්මනට අපිට හෙළිදරව් කරගන්න. ඉතින් මෙවැනි කරුණු කාරණා රාශියක් තිබෙනවා. ඒ වගේම තමයි දැන් සහරාන් හිටපු ශැංගිලා හෝටලේ ඒ ශැංගිලා හෝටලේ ඔහු හිටපු කාමර ඒ කාමරයට කලින් විශේෂයෙන්ම ඔහු නවාතැන් ගන්න එන්නේ අප්‍රේල් මාසේ 20 වෙනිදා. ඒ 20 වෙනිදා රාත්‍රියේ තමයි ඔහු නවාතැන් ගන්නේ. ඉතින් ඔහු නවාතැන් ගන්න කලින් මේ කාමරේ අප්‍රේල් මාසේ 14 වෙනිදායි 15 වෙනි දිනයි මේ කාමරේ පුද්ගලයෝ දෙදෙනෙක් රැඳිලා ඉඳලා තියෙනවා. ඒක ශංගිලා හෝටලේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව නඩු විමර්ශනයේදී සාක්ෂිකරුවන් විසින් හෙළිදරව් කරලා තිබෙනවා. සහරාන් මේ නැවතිච්ච කාමරේ අප්‍රේල් 14-15 නැවතිලා ඉඳලා තියෙනවා කියලා කීප දෙනෙක්. ඒ කවුද කියන එක හඳුනාගෙන නැහැ. ඒ කවුද කියන එක ශංගිලා හෝටලේ වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඉඳලා තියෙනවා. හරි. ඒ සහරාන් හිටපු ඒ 19යි 20යි 20යි 21 දින දෙදින තුල ඊට කලින් අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන් 20 වෙනිදා දක්වා ශංගිලා හෝටලේ තිබුණු සියලු කාමරවල නවාතැන් අරගෙන හිටපු පුද්ගලයෝ ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා පුද්ගලයෝ කවුද කියන එක. ඒ පුද්ගලයන්ව හඳුනාගෙනත් තියෙනවා කවුද කියන එක. නමුත් සහරාන් හිටපු කාමරය වෙන මං හිතන්නේ ඌ හිටියේ කාමර අංක 623 ඒ කාමරයේ තුල අප්‍රේල් 14-15 හිටපු අය කවුද කියලා හඳුගෙන නැහැ. එහෙමනම් ඒක ඊට උවමනාවෙන්
ඒ හිටපු අයව වහලා තියෙනවා. ඕනෑකමින් ඒ හිටපු අයව හංගලා තියෙනවා. කවුද හිටියේ? දැන් මේ තමයි පෞගේ කාලේ නොවිසඳුණු ප්‍රශ්න. නොවිසඳුණු ප්‍රශ්න. ඉතින් මේවා දැන් ඉතා ඉක්මනින් පටන් ගන්න ඕනේ. ඉතින් මේවා තව ප්‍රමාද කරන්න තව දේවල් මැකෙන්න පුළුවන්. තව දේවල් අපිට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් වහාම මේ දේවල් පටන් ගන්න, මේ එහෙම නැති වුණොත් මේ තියෙනවා. ඒ වගේම තමයි ඒ ශැංගිලා හෝටලේ ඊළඟ දේ තමයි කාමර අංක 616. දැන් මේ කාමර අංක 616 පුද්ගලෝ දෙනෙක් ඉඳලා තියෙනවා. දැන් ඒ පුද්ගලෝ දෙන්න කවුද කියලා දන්නේ නැහැ. ඕම් බෝම්බ පිපිරීමත් එක්කම හෝටලෙන් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ 616 හිටපු අය කවුද? එදා බෝම්බ පිපිරන අවස්ථාවේදී ඒ 616 කාමරේ දෙන්නෙක් ඉඳලා තියෙනවා. එතකොට ඒ දෙන්නට මොකද වුනේ? ඒ දෙන්න කවුද? ඒ දෙන්නත් ගැනත් කිසිදු ආකාරයේ වාර්තාවල සඳහන් වෙන්නේ නැත. ඒ හින්දා තමයි අපි කියන්නේ ජනාධිපතිවරයාගෙන් වහාම මේ පිළිබඳව විමර්ශන ඉතා ඉක්මනින් පටන් ගන්න. එහෙම පටන් ගන්න ප්‍රමාද වෙන්න මේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්න මහමොලකරුවා අපිට අල්ලගන්න බැරි වෙන්න පුළුවන් තිබෙන ඉඩකඩක ප්‍රමාණය වැඩි කියන එක මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි.